මාධවී ඇන්තනී දැන් නිතරම ගෙදර දුවන රහස එළියට. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල චරිත් අබේසිංහගේ තාදී ටෙලිනාටි ඉන්නවා. ඒ වගේම හිරුනාලිකාවේ විකාශනය වෙන සනත් අබේසේකරගේ මහවිරු පඩු ටෙලිනාටියෙත් ඉන්නවා. ගීත දෙකක වැඩ කරගෙන යනවා. එක ගීතයක වීඩියෝ එක කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඊට අමතරව YouTube නාලිකාවට තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ගෙදර අය එකතු වෙලා තමයි ඒක කරන්නේ. මිලාන්, ඉරෝෂන් මල්ලි, චූටි මල්ලි, ජීවන් අප්පච්චි මට උදව් කරනවා. කතිකා චාරවරියක් විදිහටත් වැඩ කරනවා. රූපවාහිනී වැඩසටහන් වලටත් සම්බන්ධ වෙනවා. ඉතින් මේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. මේ දිනවල ඔබේ රංගන දායකත්වයේ ලබා දෙන ටෙලිනාට්‍යවල ඔබේ චරිත ස්වභාවය පැහැදිලි කරොත් මහවිරු පඬු ටෙලිනාට්‍යයේ මම කුමීගේ චරිතය කරන්නේ. කුමීගේ දරුවා තමයි උන්මාද චිත්‍රගේ දරුවා වෙනුවට දාන්නේ. තාදී ටෙලිනාට්‍යයේ මදාරාගේ චරිතය කරන්නේ. රහස් ඔත්තුසේවයට සම්බන්ධ ටිකක් වෙනස් චරිතයක්. ඔබේ YouTube නාලිකාව ප්‍රේක්ෂකයන් අතර ඉක්මනටම ජනප්‍රිය වුණා නේද? ඔව්, YouTube නාලිකාවක් කරමුයි කියන අදහස මටයි මිලාන්ටයි තිබුණා. අදහස තිබුණට පටන් ගත්තේ නැහැ. ඊට පස්සේ මිලාන්ගේ බර්ත්ඩේ කේක් එක මායි බුවි එකතු වෙලා හදනවා බලන් ඉඳලා සජිත කිව්වා, අක්කා මේ වගේ දෙයක් හදන්න අමාරුයිනේ. මේ වගේ දෙයක් දාන්න ඕනි YouTube channel එකේ. අපි මේක ෂූට් කරලා දාමුද කියලා ඇහුවා. පස්සේ චනිකව ක්‍රියාත්මක වෙලා ෂූට් කරලා අප්ලෝඩ් කරා. කුකින් වීඩියෝ සමා දිගටම ගියේ. නමුත් ඉදිරියේදී විවිධ විශේෂාංග YouTube නාලිකාවේ එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉදිරියේදී ඒවත් බලන්න පුළුවන් වෙයි. මට ආදරය කරන ප්‍රේක්ෂකයෙක් ගොඩක් මාධවී ඇන්තනී YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. තාම මාසයක් වගේ කෙටි කාලයක් YouTube නාලිකාව ආරම්භ වෙලා. නමුත් හිතපු නැති තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මිලාන් තමයි මට ගොඩක් උදව් වෙන්නේ. එකගී සොකර චිත්‍රපටයේ පසුබිම් ගීතයත් ඔබේ කට හඬින්ම නේද උනේ? ඔව්. එකගී සොකර චිත්‍රපටයේ තාම තිරගත වුණේ නැහැ. මේ වසංගත තත්ත්වයත් එක්ක ආරක්ෂිත හේතුන් මත කල් ගියා. ජනතාවට බලන්න බැරි අවස්ථාවක චිත්‍රපටයේ පෙන්ල වැඩක් නැහැනේ. මෑතකද චිත්‍රපටයේ තිරගත වේ. මේක මගේ පළවෙනි චිත්‍රපට ගීතය. චිත්‍රපට තිරගත වුණාම ප්‍රේක්ෂකයන්ට ගීතය අහන්න පුළුවන් වේ. ඉදිරියේදී එන්න තියෙන නිර්මාණ ගැනත් මතක් කළොත් මියුසික් වීඩියෝ එක තමයි එන්න තියෙන්නේ. අප්පච්චි තමයි ගීතය ලිව්වේ. හරිම ලස්සන අදහස. ඉතින් මේ ගීතය අපේ ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගනී කියලා මම විශ්වාස කරනවා. ඔබ වැඩියෙන් දක්ෂ රංගනයටද ගායනයටද? ඒක නම් කියන්න අමාරුයි. කුසලතාව, ව්‍යුත්පත්තිය, සත්‍ය භාෂය කියන කාරණා තියෙන්න ඕන කලාකාරයෝ බිහි වෙන්න. තමන්ගේ පළමුවෙනි ප්‍රේක්ෂකයා වන්නේ තමන්ගේ පළමුවෙනි විචාරකයා වෙන්නේ තමන්මයි. ඒකෙන් ලැබෙන තෘප්තිය තමයි මම ගායිකාවක් වෙන්න උනන්දු වෙන්නේ. මට අයිති නැති චරිතයක් හිතේ තියාගෙන කරන්නේ මොනතරම් රසාස්වාදයක් දෙනවද කියන එක ලොකු තෘප්තියක්. ඒ නිසා වැඩි දක්ෂ රංගනයටද ගායනයටද කියන එක සංසන්දනය කරන්න බැහැ. ඒ දෙකම හොඳටම කරන්න බලනවා. වැඩි ප්‍රතිචාර ලැබෙන්නේ ගායනයටද රංගනයටද? මට වැඩි කාලයක් වැඩි ප්‍රතිචාර ලැබුණේ ගායනයට. ඕනෑම තැනකට ගියොත් සින්දුවක් කියන්න කියලා තමයි කියන්නේ. නමුත් සම්මාන ලැබුණේ රංගනයට. ඔබට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබීම ගැන මොකද හිතෙන්නේ? ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසා තමයි අපි කලාවේ යෙදෙන්නේ. ප්‍රශංසා විවේචන මේ සියල්ලක්ම කලා ශිල්පියෙකුට ලැබෙන තෑගි. ප්‍රේක්ෂකයන්ගේ ආදරය උත්තේජනයක්, විටමින් එකක් වගේ. මනස කඩාවැටුණු වෙලාවක වුණත් රසික ආදරයත් එක්ක ඒක අඩු වෙනවා. ප්‍රේක්ෂකයෝ එවන මැසේජ්, කමෙන්ට් හැම එකටම වගේ රිප්ලයි කරන්න මම උත්සාහ කරනවා. ඒවට ගරු කරනවා. ඒක තමයි විය යුත්තේ. ලංකාවේ ප්‍රේක්ෂකයෝ හරිම බුද්ධිමත්. ඔවුන් අපේ කම ගැබ් වෙච්ච නිර්මාණ දකින් හරි කැමති. මං හිතන්නේ ඒ දේවල් තමයි වැඩිපුර වපුරන්න ඕන. මාධවී අපච්චිගේ නිර්මාණවලට පමණක් සම්බන්ධ වෙනවා කියලා චෝදනාවක් තියෙනව නේද? ඇතැම්ම ඇතුළේ වැරදි මතයක් තියෙනවා මම ඉන්නේ අපච්චිගේ නිර්මාණවල විතරයි කියලා. නමුත් මං දක්ෂතාවය හඳුනගෙන දක්ෂතාවයට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් ඒ චරිතය මම සතුටින් බාර ගන්නවා. ආරණ්‍යයට අකිලගේ දුව නැන්දනීගේ ආදරයත් නොඇඩුවම ලැබෙනවා ඇති නේද? අනේ ඔව්, ඒ හැඟීම මට කියලා නිම කරන බැරි තරම් ආදරණීය හැඟීමක්. මේ ක්වොරන්ටයින් කාලේ අපි හැමෝම එකට හිටියා. ඊට පස්සේ ටිකක් ඈත් වෙන්න වුණා හැම වෙලේම හිත දුවන්නේ ගෙදරට. ඉතින් මං නිතරම ගෙදර යන්න උත්සාහ කරනවා. හරිම අමාරු වෙන යා නැතිව කාලේ ගෙවන්නේ. මාධවීට දැන්ම දරුසරතර බලන අදහසක් නැද්ද? ඒව ඉතින් සොබහදාමේ නියමයන් එක්ක වෙන්න තියෙන දේවල්. ඉතින් වෙලාවට වෙයි.